ලිංගවේන ඔබගේ YouTube channel ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න තලබුණ තවත් උණුසුම් පුවතක්. ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ සිට දකුණු ප්‍රදේශය වෙත ගමන් කරන ජනතාව අතර ශ්‍රී ලංකිකයින් 17 දෙනෙකු සිටින අතර මෙම ශ්‍රී ලංකිකයින් පිරිස ඊජිප්තුවේ රෆා දේශ සීමාව පිවිසෙමින් ඊජිප්තුව තුළට ගෙන්වා ගැනීමට විදේශ අමාත්‍යාංශය හරහා කටයුතු කරමින් සිටින බව ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා. මේ අතර ඊශ්‍රායලයේදී අතුරුදන් වූ ශ්‍රී ලාංකික අනුරා ජයතිලක මියගිය බව ඊශ්‍රායල් බලධාරීන් විසින් තහවුරු කර ඇති බවත් ඇයගේ දේහය දින දෙකක් ඇතුළත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් බාර ගැනීමට නියමිත බව තානාපතිවරයා පැවසුවා. ජෝර්දානයේ සිට අඩපසරෙන් ඊශ්‍රායලයට ඇතුළු වූ ශ්‍රී ලාංකික කාර්තාවන්ට අදින ජෝර්දාන දේශ සීමා ආරක්ෂක අංශ සෙබළුන් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔවුන් පිළිබඳ තොරතුරක් මෙතෙක් වාර්තා වී නැති බවද ඔහු සඳහන් කරනවා. මෙම යුද අතරතුර මිනිස් ජාවාරම්කරුවන් ලක්ෂ ගණනක් ලබාගෙන ඊශ්‍රායලයට මිනිසුන් පිටත් කිරීමට උත්සාහ කරන බැවින් එම ජාවාරම්වලට හසු නොවන ලෙසත් ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දෙන බවත් ඔහු පැවසුවේය. යුද අතරතුර ආරක්ෂා වීම සඳහා ඊශ්‍රායලයේ සෑම නිවසක්ම ගොඩනැගිල්ලක්ම පහේ ආරක්ෂිත ස්ථානයක් ඇති බැවින් ප්‍රහාර එළිවීමේ අවධානම හඟවන සයින් හඬනාද කරන විට සිවිල් වැසියන් එම ස්ථාන වෙත ගමන් කර බවත් එම යුද තත්ත්වයක් ඇති වන අවස්ථාවක අනුගමනය කිරීමට ඊශ්‍රායල් රජය විසින් සිදු දරාට නිවේදනය කරයි. මෙවැනි සම්පවත් ලද සැනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.